අම්මගේ අම්මා ගැන කියනවා නම් අම්මගේ අම්මා ඉන්නේ බොහොම වෙනස්. ඒ කියන්නේ පරිසරේ කේම්බ්‍රිජ් අර ඒගොල්ලන්ගේ කාලේ සුද්දුන්ගේ කාලේ තිබුණ සිලබස් එක යා ගියේ කැන්ඩිවල හිල්වුඩ් එකට. එතකොට අපේ තාත්තගේ තාත්තලා ගත්තාම ඒගොල්ලෝ බොහොම ඒගොල්ලන්ට මේ මහ පොළොව තේරන කට්ටිය. ඒ ආభాෂ දෙකම ලැබුණා මට. අපේ ගෙදර කාර් ගත්ත ගුණා තාත්තා කිව්වා මට වා ප්‍රයිවට් යුනිවර්සිටි දාන්න එහෙම ලොකුවට නැහැනේ. තාත්තට ඒකට ෆීස් කවන්න ඕනේ නේද? තාත්තා මට තාම මතකයි කාර් එක රෙන්ට් එකට දැම්ම. එයාට හොඳට උගන්වන්නත් පුළුවන්. අම්මා ඉඳ තමයි මම හිතන්නේ මම හොඳටම ඉගෙන ගත්තේ පොඩි කාලේ. පාසලෙන් අස්වැච්ච ගම අම්මා අපරදික ශාස්ත්‍රීය සංගීත ඉගෙන ගන්න ගියා හේරි ඇන්ඩ් හේවිඩ් ස්කූල් ඔෆ් මියුසික්. එතෙන්ද තමයි මට සන්තුෂ්ම හරියට හම්බෙන්නේ. මා බාල කාලේ බාතිය සන්තුෂ් නෙවෙයි හැබැයි බාතිය ජයකොඩි. අයිබෝන් අයිබෝන් නැතේමනේ කියන්නේ කොහොමද මහේෂි? මම හොඳින් ඉන්නවා. කොහොමද බාතිය? මම කාලෙකට පස්සේ මම හිතන්නේ ඔයගලන්ගේ FM station එකට එන්නේ. ඉතින් හරි ආසාවෙන් ආවාද? මං හිතන්නේ මම මේ ස්ටුඩියෝ එකේ කරලා තියෙනවා අර 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 පොඩි ළමයි එකතරුවයි මල් හතයි. අන්න හරි. ඒක ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා අන්තිමට ආවේකට. ඒකට පස්සේ ඉතින් අද එන්න ලැබීම ලොකු සතුටක්. අපිටත් සතුටේ. ඔය හරිම බිසි මේ වෙලාවෙත් කෝල්ස් ගොඩක් එන අතරතුරේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි කොහමද තියාගෙන ඉන්නේ. හරි, ඔයගොල්ලෝ බොහොම ආසාවෙන් ඉන්නේ බාතියගේ පොඩි කාලේ මොන වගේද කියලා දැන කියාගන්න. සම්පූර්ණ නම කොහමද තියෙන්නේ බාති? මේකවා කියලා තැති සමහර තැන්වල. මගේ සම්පූර්ණ නම ඇවිල්ලා ජයකොඩි කංකානමලාගේ බාතිය ජයකොඩි. ජයකොඩි කංකානමලාගේ බාතිය ජයකොඩි. JKB ජයකොඩි. දැන් ගෙදරදී කොහොමද කතා කරන්නේ? බාතිය කියලා කතා කරන්නේ. ඔක්කොම බාතිය කියලා කතා කරන්නේ. මේ අම්මා වුණත් බාතිය කියලාමයි කතා කරන්නේ. ඉතින් කවුද ඉන්නේ පවුලේ? ඔයයි? මෙහෙමයි, මගේ ඉස්සෙන කියන ඉස්කෝලේ යන කාලේ හිටියේ මමයි අම්මයි තාත්තයි විතරයි. මොකද මම ඇවිල්ලා එක්කෙනා. ඒකනෝ ඔන්ලි චයිල්ඩ්. දැන් තාත්තා නෑ. තාත්තා දැන් අවුරුදු 22කට 23කට ඉස්සෙල්ලා අන්තරා වුණා. තාත්තා මිය ගිහිටියේ. ඉතින් දැන් ඉන්නේ අම්මා, මම, මගේ වයිෆුයි, මගේ දුව. දුව ඉන්නවා. එයාට දැන් අවුරුදු 14ක් වෙනවා. අපි තුන් දෙනාට අමතරව අපිත් එක්ක අවුරුදු ගාණක් අපේ හිටපු කෙනෙක් ඉන්නවා. එයාගේ නම ඇග්නස්. ඇගී කියලා අපි කියන්නේ ආදරේට. ඉතින් ඇගීවත් මතක් කරන්න ඕනේ. මොකද ඇගිත් පවුලේ කෙනෙක් වගේ. ඒ කියන්නේ දැන් අවුරුදු මන් දන්න කාලේ ඉඳන් ඉතින් අපි ගෙදර ඉන්නවා. ඉතින් වා පුංචි කාලේ ඉඳලා දැන් ඉන්නවා. පුංචිම නෙවෙයි. දැන් ඇගී ඇවිල්ලත් අවුරුදු 20කට කිට්ටු වෙන්න යනවා. ඉතින් ඒ කියන්නේ සෑහෙන කල්. ඉතින් එයාත් දැන් පවුලේ කෙනා කෙනෙක් තමයි ඇත්තටම. ඉතින් කියන්න ඕනේ ඉතින් අපේ අම්මයි ඇගී, ඊට පස්සේ හර්ෂිනී මගේ වයිෆුයි, මගේ දුව ඉනායයි. අපි කට්ටිය තමයි ඉන්නේ. හරි, දැන් මේ බාතිය කොහෙද ඉපදෙන්නේ? ගම්පලාත කොහෙද? මම ඉපදෙන්නේ කොළඹ. මම ඉපදෙන්නේ කොළඹ ඇත්තටම. හැබැයි මගේ අම්මයි තාත්තයි දෙන්නම කෑගල්ලේ. දෙන්නම කෑගල්ලේ. අපේ තාත්තා කෑගල්ල විද්‍යාලයට ගියා. අපේ අම්මා ගියේ සෙන් ජෝසෙෆ්ස් කොන්වෙන්ට් එකට. එහෙම කෑගල්ලේ. ඒ දෙන්න මං හිතන්නේ ඒ දෙන්නගේ යාළුකම තිබිලා තියෙන ඉස්කෝලේ යන කාලේ ඉඳන්. ඉතින් මං හිතන්නේ මගේ අම්මා අපේ තාත්තාව දන්නවා. ඒ කියන්නේ අපේ තාත්තගේ ලොකු නංගි. ඒ අපේ අම්මගේ ක්ලාස්මේට්. ඉතින් මං හිතන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් මං හිතන්නේ අවුරුදු 15ක හරි වගේ කාලේ ඉඳන් දෙන්නගේ යාළුකම තිබිලා තියෙන්නේ. එහෙම මම දෙන්න කසාද වැදලාම ආවා. කොළඹ ආවා ඊට පස්සේ. කොළඹේ නෑ. ඒ කියන්නේ නෑ. ඊට පස්සේ තාත්තා 18 හරි 21 හරි තාත්තා කොහොම හරි ආමීකට බැඳලා 1970. ඊට පස්සේ මේ දෙන්න බඳිනවා. බැඳලා තමයි 1976 තමයි එන්නේ කොළඹ. ඉතින් කොළඹ මේගොල්ලන් බැඳලා මාස 11කින් තමයි මම එළියට එන්නේ. ඉතින් 76 අන්තිමට මම එන්නේ. මේ දෙන්න 76 මුල තමයි කසාද බඳින්නේ. ඉතින් එහෙම වෙලා ඇවිල්ලා මේ දෙන්න මේ එනවා. එතකොට මං ඉපදෙන්නේ මෙහේ. හැබැයි අපේ අත්තම්ම ලත්තල කියලා තමයි අපි කියන්නේ. තාත්තගේ අම්මයි තාත්තයි නෑ. අම්මගේ අම්මයි තාත්තයි හිටියා. එතකොට මට ඒ අත්තම්මයි අත්තයි මම දන්නවා. ඉතින් අපේ අත්තම්මයි කියන්නේ අම්මගේ අම්මත් එක්ක මං හරි යාළුයි. එතකොට මේ ගැන කියන්න ඕනේ අම්මගේ අම්මා ගැන කියනවා නම් අම්මගේ අම්මා ඉන්නේ බොහොම වෙනස්. ඒ කියන්නේ පරිසරයෙන් තාත්තලා ඉන්නේ එක පරිසරයකින්, අම්මලා ඉන්නේ තව පරිසරයකින්. දෙන්නම කෑගල්ලේ වුණාට පරිසර දෙන්නම කෑගල්ලේ පරිසර දෙකක්. ඒ කියන්නේ අපේ අම්මගේ අම්මා ගොඩක් මම හිතන්නේ ඉස්කෝලේදී කේම්බ්‍රිජ් අර ඒගොල්ලන්ගේ කාලේ සුද්දුන්ගේ කාලේ තිබුණ සිලබස් එක යා ගියේ කැන්ඩිවල හිල්වුඩ් එකට. ඒ වගේ එතන යා බොහොම ඔය ෂේක්ස්පියර් එහෙම කියෝලා ගොඩාක් කේම්බ්‍රිජ් හොඳටම පාස් වෙච්ච කෙනෙක්. එතකොට අම්මගේ තාත්තා ගියේ සෙන්ට් ඇන්තනිස් ගිහපු කෙනෙක්. එතකොට අපේ තාත්තගේ තාත්තලා ගත්තාම ඒගොල්ලෝ බොහොම එක්කමේ පරිසරයේ හැදිච්ච වැඩිච්ච බොහොම මේ
කියන්නේ ඒගොල්ලන්ට මේ මහ පොළොව තේරන කට්ටිය කියන්නේ බොහොම බොහොම මේ හදගැස්ම මහ පොළොව හදගැස්ම තේරන කට්ටියක්. ඉතින් ඒ ආభాෂ දෙකම ලැබුණා මට. මොකද තාත්තලගේ අයියලා මල්ලිලා ගත්තාමත් අද ඒගොල්ලෝ හොඳ තැන්වල ඉන්නවා. ඒ කියන්නේ එක්කෙනෙක් ඇවිල්ලා ව්‍යාපාරිකයෙක්ද නැහැ. තාත්තගේ කাইয়া කෙනෙක් ඊට පස්සේ තාත්තගේ අනිත් අයියා ඇවිල්ලා එයා මේ නීතිඥයෙක්. ඊළඟට තාත්තගේ ලොකු නංගි පොඩි නංගි ඉන්නවා. ඒ දෙන්නා ජොබ්ස් කරේ නැහැ. හැබැයි දැන් එක්කෙනෙක් ඇවිල්ලා ඇඩිකල් ප්‍රොෆෙෂනල් කෙනෙක් ඊට පස්සේ එක්කෙනෙක් එක කාලයක් ඒජ කෙනෙක්. හැබැයි දැන් ඒගොල්ලන් දෙන්නම ජොබ්ස් කරන්නේ නැහැ. ඒතකොට තාත්තගේ බාලමල්ලි ඇවිල්ලා ව්‍යාපාරිකයෙක් වුණා. තාත්තා ආමිකට ගියා. ඉතින් ඒගොල්ලෝ හොඳට මේවා කරා. සහ ඒ තාත්තලගේ පවුලේ දුද්ද විශේෂත්වය තමයි මේ තාත්තල පොඩි කාලෙම අම්මයි තාත්තයි අන්තරා වෙනවා ඒගොල්ලන්ගේ. එතකොට අයියල නංගි ලක්කල තමයි මේ පවුල ගෙනියන්නේ. එතකොට ඒ පවුල මාර එකමුතුයි. ඒ පවුලේ වන් දකින විශේෂත්වයක් තමයි මොන ප්‍රශ්න තිබුණත් ඒගොල්ලෝ එකමුතුයි. සහ ඒ පවුල මුළු පවුල මං ඇරෙන්න දැන් ඔක්කොම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එතකොට අම්මගේ පවුල ගත්තොත් ඒගොල්ලෝ බොහොම අර සමාජෙත් එක්ක මූව් වෙනවා ටිකක් අඩුයි. ඉතින් ඒගොල්ලෝ එක විදියකට හිටපු කට්ටියක්. හැබැයි අපේ අම්මා තාත්තත් එක්ක කසාද වෙන්නේ බොහොම අඩු අය සිංහන්ද. අම්මා මේ මේ විදිහ තමයි පුරුදු වෙලා ඉන්නේ ගොඩක්. හැඩ ගැහුණයි. ඔව් සහ අම්මා බොහොම තාත්තගේ පවුලේ කට්ටියත් එක්ක හරි යාළුයි. මොකද අර තාත්තගේ ලොකුණගේ ක්ලාස්මේට් ඉදී ඒක දවස්වල ඉඳන් මේගොල්ලෝ දන්නවා. කෑගල්ලෙම මේ එකට ඉස්කෝලේ ගිය කට්ටියක් ඉඳන්. ඉතින් බොහොම මේ 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 සමීප කිට්ටු එහෙම පවුලක තමයි මමත් හැදෙන්නේ. හැදෙන්නේ. ඒ කියන්නේ අපේ ෆස්ට් කසින්ස්ලා වුණත් හරි යාළුයි. දැන් අදට වුණත් ඉතින් අපි බොහොම එකමුතු පවුලක්. පවුලේ කොයි වෙලාවකවත් ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවනේ ඕනේ පවුලක. හැබැයි මොන ප්‍රශ්න තිබ්බත් ඒවා මේ එකමුතුකමට අදාළ කරගන්නේ නැහැ. බොහොම ආදරෙන්. ඒ කියන්නේ මේමය ප්‍රශ්න තියෙන පවුලක තියෙනවා. අරයා මෙයා ගැන මොන හරි කියනවා. මෙයා අයියා ගැන කියනවා. ඒවා තිබ්බට බොහොම එකමුතු පවුලක්. සා අම්මගේ අයියලා ඒ කියන අම්මටත් ඉන්නවා අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. දැන් ඒකම මල්ලි නෑ දැන්. අම්මගේ අයියා ඉන්නවා. ඉතින් අම්මයි අයියයි හරි එකමුතුයි. ඉතින් ඒ වගේ ඉතින් මෙහෙම මෙහෙම ප්‍රශ්න තිබිච්ච බවුලන්නේ බොහොම ඉතින් සතුටින් අපි ට්‍රිප් ගියපු අපි එකට කාපු බීපු එකට තාමත් ඉන්න එහෙම පවුලක් සම්බන්ධතා තාම පවත්වන මේ. හැබැයි මම ඉපදුනේ කොළඹ. කොළඹ. දැන් කොළඹ ඉපදිලා පදිංචුනේ කොයි පළාතේද බතිය? මේමනේ අපේ තාත්තා වැඩ කරේ ආමියකේ. එතකොට කොළඹ ඉපදුනාට තාත්තගේ ඉස්සර ට්‍රාන්ස් වෙන වෙන තැන් වලට අපි ගිහිල්ලා තිනවා. මම පොඩි කාලේ මං හිතන්නේ පොඩිම ඉපදිලා මෙහෙ කොළඹ ඉපදිලා මාස ගානකින් තාත්තා අම්පාරේ ට්‍රාන්ස්ලේටර් අම්මා මාත් එක්ක ගිහිල්ලා තිනවා. ඊළඟට තාත්තගේ පෝස්ටින් එක තිබුණේ ට්‍රින්කෝල. ට්‍රින්කෝ ගියා. ට්‍රින්කෝල තමයි මම ඇත්තටම ඉස්සලම හන්ටි සූර්යයන්ට පටන් ගත්තේ. ඒ තියෙනවා මේ සෙන් මේරිස් කියලා මේ හැමිල් ස්කූල් එක. ඒ කාලේ හරි ඉන්ට්‍රෙස්ටිං. මොකද ඒ ස්කූලේ ඇවිල්ලා සෙන්චලි හැමිල් ස්කූල් එක. ඒකේ තමයි මම ගියේ හන්ටි සූර්යයකට සෙන් මේරිස් හැමිල් ස්කූල් එක. ඉතින් එතන මෙහෙම කර කර ඉන්නකොට තාත්තට හම්බෙනවා. තාත්තට හම්බෙනවා. නේ එතන මේ අපහසුයක් වෙන්නේ නැද්ද මේ භාෂාවයි? නෑ නෑ ඒගොල්ලෝ මොන්ටිසෝරිගේ මට මතක නෑ. මං හිතන්නේ දෙමළෙන් මම ඕන රෙන්ඩු කියලා තිගෙන ගත්තා. මට එහෙම ලොකුවට මොන්ටිසෝරිින්ද මං හිතන්නේ එච්චරම ලොකුවට අර අවුලක්ුන්නේ නෑ. වචන උගන්නන්නේ මට නෑ නෑ ඇක්ටිවිටීස් වෙන්න ඇති මට මතක නෑ. පොඩි හරි පොඩි කොහොම හරි මං ගියා කියන එක මට මතකයි. මට තාම මතකයි මේක. එතකොට ওই කැම්ප්ස් වල තමයි අපි හිටියේ ක්වාටර්ස් වල. ඊළඟට තමයි මගේ ජීවිතේ හොඳම හරිය පටන් ගන්න. ඒ කියන්නේ තාත්තට හම්බෙනවා අවුරුදු 3කට යන්න. ඒ කියන්නේ තාත්තට හම්බෙනවා ඉන්දියාවේ පූනා කියන නගරෙට ඒ කෝස් එකකට. එතකොට තාත්තට ආමි එකෙන් එයාට කෝස් එකට යන්න හම්බෙනවා. එතකොට ඒ කෝස් එකට 3 ඉයර්ස් වලට යනකොට ඒ කාලේ මම කියන්නේ 1979 තමයි එයාට කෝස් එක එන්නේ 80 තමයි යන්නේ. එතකොට තමන්ට පුළුවන්. කියන්නේ ඒ කාලේ දැන් මගේ ප්‍රශ්න නැහැ නේ රටේ. එතකොට තමන්ගේ හැමයි වයිෆුයි දෙන්නම තරන් යන්න පුළුවන්. ඒ ක්වාටර්ස් තියෙනවා එහෙම. මම එහෙ ගිහිල්ලා මම පටන් ගන්න ඔන්න යන්න ඉස්කෝලේ. ඒ ස්කූල්ට කියන්නේ හොලවේ ස්කූල් කියලා. ඒක තියෙන්නේ ආමි කැන්ටෝන්මන්ට් එක. විශාලයි අක්කර මං ඉඳන් 10 ගාණක් වගේ තියෙන කැන්ටෝන්මන්ට් එක. ඒකේ ලෝකේ හැම තැනින්ම එනවා එතන කෝසස් කරන්න. කියන්නේ අප්‍රිකා වලින් යුරෝපියන් කන්ට්‍රීස් වලින් ඒ වගේ ගොඩාක් ඉන්නවා. ඉතින් ඔතන තමයි ඔය දැන් ඔය ඇගේ තියෙන ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් කියන එක. ඉංග්‍රීසි මම ඉගෙන ගන්න එතනින්. ඒ කියන්නේ ඒ ස්කූලේ උගන්නන්නේ ඉංග්‍රීසි වලින්. සහ ඒක සබ්ජෙක්ට් එකක් තියෙනවා අපි
තෝරගන්න ඕනේ ඉන්ටර්නැෂනල් භාෂාවක්. ඒකට මම තෝරගන්නේ හින්දි. මම ග්‍රේඩ් 1 and 2 3 වලදී මම හින්දි භාෂාවෙන් ෆස්ට් වෙලා තියෙනවා පන්තියේ. ඊළඟට ඒ ඉන්දියන් අම්මලා ඇවිල්ලා ක්වෙස්චන් කරලා තියෙනවා ටීචර් කොහොමද මේ 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 ශ්‍රී ලංකන් එක්කෙනෙක් කොහොමද හින්දි වලින් ෆස්ට් වෙන්නේ කියලා. මම හිතන්නේ අපේ අම්මගේ දක්ෂතාවය එයා උගන්නන්න එයාට හොඳට උගන්නන්න පුළුවන්. අම්මා ඉඳලා තමයි මම හිතන්නේ මම හොඳටම ඉගෙන ගත්තේ පොඩි කාලේ. I think KG එකේ ඉඳන් ග්‍රේඩ් 3 විතර ග්‍රේඩ් 2 විතර වෙනකන් 3 years මම ඉස්කෝලේ ගියා. ඒ ලැබිච්ච එතකොට කීයද මට අවුරුදු 4 ඉඳන් 7ක් විතර වෙනකන් ඒ ලැබිච්ච එක්ස්පෝෂර් එක තමයි මම හිතන්නේ මං අද ඉන්න මිනිස්සයාගේ බේස් එක හැදෙන්නේ එතෙන්දි. ඒ කියන්නේ එතනදී දැන් අපේ තාත්තලා ගත්තොත් ඒ කාලේ තිබුණ ওই වික්ටර් රත්නායක මහත්තයාගේ එඩ්වඩ් ජයකුඩි මහත්තයාගේ ලගේ එතකොට TM ජයරත් මහත්තයාගේ මේ සින්දු ඉස්සර ලංකාවෙන් කැසට් ගෙන්නලා ගෙදර ඇහෙනවා ඒවා. එහා පැත්තේ ඉන්නේ ඇෆ්‍රිකන් පවුලක්. ඒගොල්ලන්ගේ පොඩි අයත් එක්ක මම හරි යාළුයි. ඒ කල්චර් එක උඩ තට්ටු ඉන්නේ ඉන්ඩියන් ෆැමිලි එකක්. එතකොට තව ඉන්නවා වෙන වෙන රටවල් වල නේපාලීස් ෆැමිලිස්, බූතනීස් ෆැමිලිස්, පකිස්තානි, බෑ නෑ පකිස්තානි නෑ. ඔය වගේ එක එක ෆැමිලිස් ඉන්නවා. එතකොට ඒ වගේ කට්ටිය. එතකොට ඉන්දියාවෙත් වෙන වෙන ගුජරාටි, පංජාබි ඒ වගේ කට්ටිය ඉන්නවා. එතකොට ඉස්කෝලේ තනිකරම උගන්නන්නේ ඉංග්‍රීසි වලින්. එතකොට භාෂාමය දැනුම සහ වෙන වෙන කල්චර්ස් අප්‍රීෂিয়েට් කරන එකත් එක්ක සොලිඩ් මේ මේ බේස් එකක් හැදෙනවා එතනදී. කළා ආපහු අපේ එනවා ලංකාවට. ලංකාවට එනකොට මේ මා ඒ කියන්නේ ඉනිෂියලි තාත්තව ඉන්දියාවෙන් ලංකාවට ආපු ගමන් අපි යන්නේ දැන් අපිට ඉන්න ගයක් නැහැ මේ. එතකොට තාතර ක්වාටර්ස් උත් දෙන්නේ ආවට පස්සේ. ඊට පස්සේ අපි යනවා අත්තම්ලයි ගෙදර. ඒ කියන්නේ කෑගල්ල. කෑගල්ල ගිහිල්ලා දැන් ඉස්කෝලේ තාම හම්බෙනකම් මෙහෙ කෑගල්ලේ මං ඉන්නවා මාස දෙකක් හරි තුනක් හරි. ඉස්කෝලේ නැතුව. ඉස්කෝලේ නැතුව කියන්නේ ඉතින් අපි ඇවිල්ලා ඉතින් ඉස්කෝලේකට දාලා ඇප්ලයි කරලා වැඩේ කරගන්නකම් මාස තුනක් මං ඉන්නවා අම්මත් එක්ක ගිහිල්ලා අපි අත්තම්ලයි ගෙදර ඒ ගමේ. එතකොට ඒ ගමේ ඒගොල්ලන්ගේ තියෙනවා කුඹුරු හබර් කිරි කපන අය එනවා. එතකොට උදේට ඉතින් යාළුවොත් එහෙම නැහැනේ. ඉතින් මමම තනියම ඔය ගමේ ඔය තැන් තැන් වල දුව දුව සමහර වෙලාවට එපා කියනවා. ඒත් නැහැ අර රබර් රතු වල උඩට ගිහිල්ලා පල්ලෙහා කුඹුරු දිගේ ඇවිල්ලා කවුරුත් නැහැ ඔක්කොම ඉස්කෝලේ ගිහිල්ලා. ඒ ඔක්කොම ගිහිල්ලා ඉතින් මමම තනියම සෙල්ලම් කරනවා. එතකොට හබර් කිරි කපන හිටියා මං හිතන්නේ මේ මහත්තයාගේ නම ඇවිල්ලා ඇල්මේරිස්. ඇල්මේරිස් එන්නේ අමුඩේ ගහගෙන රබර් කිරි බාල්දි දෙකක් උස්සගෙන. ඒක දවසක් දැන් මම ඔය විහිළුවක් කරන්න කියලා ඒක මාරම ෆෝන් නැති දෙයක් මම කරලා තියන්නේ කුස්සිය. දැන් ඒ අම්මලගේ මහගෙදර ඔක්කොම ඒ කියන්නේ තරවලින් තමයි යන්නේ ඒ වගේ. එතකොට ඒකද ගේනි පෙල්ලක් අරන් ඇවිල්ලා අර මනුස්සයාගේ පස්සේ තට්ටමට තියලා වෙලා පුච්චලා එහෙමත් ස්පිරිතාලේ ගියා එක පාර. නික වීලුවට කරන්න ගිහිල්ල පොඩිනේ අවුරුදු 7ක් විතර ඇටි. ඉතින් ඊට පස්සේ ඔය වගේ ඒවා කර කර ගමේ ඒ කියන්නේ මේ මාස 3 මාර එතනත් මාර එක්ස්පීරියන්ස් එක මට මේ මාස 3 හොඳට මතකයි. ඒකයි මම කිව්වේ මට ඉන්දියාව මතකයි අරේම. මේ මාස 3ත් මතකයි හොඳටම. එතකොට ඔය ඉන්නවා එතකොට ඒ දවස්වල වුණත් ඒ කියන්නේ 80 ගණන් වල වුණත් ඒ ගම්වල අර කුලමල ભેදේ ගොඩක් තියෙනවනේ. එතකොට ඒක ඇයි එහෙම වෙන්නේ කියලා අම්මගෙන් අහනවා. ඉතින් අර සමහර තියෙනවා පහත් පුටු ඉස්සරහා තියලා ඇයි එහෙම මේ මිනිසුන්ට කරන්න කියලා අහනවා. ඇයි සමහර මිනිසු පිටිපස්සෙන් එන්නේ කියලා අහනවා. ඕවා මේවා ඔක්කොමද කියන ඔය જાති ඔක්කොම ඉගෙන ගන්න කියන්නේ පේන්නම තියෙනවා. ඊට පස්සේ තාත්තට හම් වෙනවා පෝස්ටිං එකක් මං හිතන්නේ කිලි නොච්චි වල ඔය යුද්ධ පටන් ගත්ත ගමන්ම වගේ කාලේ ඔය 83 84 කියන කාලේ කිලි නොච්චි වල හම් වෙනවා පෝස්ටිං එක. එතකොට මට හම් වෙනවා ඉසිපතනෙට තමයි ඉස්සෙල්ලාම ඉස්කෝලේකට කියලා හම් වෙන්නේ. එතකොට මම ඉසිපතනෙට යනවා ග්‍රේඩ් 2 එකට එන්ටර් වෙනවා. ඒකේ තරි ඉන්ට්‍රෙස්ටිං එකක් තියෙනවා. ඒකේ තිබ්බා ඉස්සර ඔය ආණ්ඩුවේ ඔය පිටරට කෝසස් වලට ගිහිල්ලා හැම ඒ කියන්නේ ඕනෙම දෙපාර්තමේන්තුවක ආමි එකේ ඔය එතකොට ආණ්ඩුවේ සේවකයන්ගේ ළමයි පිටරට ඉඳන් එනකොට ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තට පස්සේ දැන් මෙහෙ උගන්නන්නේ නැහැ නේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් ඒ කාලේ ඉන්ටර්නැෂනල් ස්කූලුත් නැහැ. ඔව් මං හිතනවා මං හොඳ වෙලාවට කියලා ඒක උනේ. මොකද ඒකේ හින්දා මට සිංහලෙන් ඉගෙන ගන්න ඉස්කෝලේකට යන්න සිද්ධ වුණා සහ මම හම්බුණා සහ ඒකෙන් තමයි හොඳ. එතකොට එනකොට ඔය ට්‍රාන්සිෂන් ක්ලාස් එකක් කියලා එකක් තියෙනවා. මම පස්සේ කාලෙක තමයි මේ කතාව දැනගත්තේ. ට්‍රාන්සිෂන් ක්ලාස් එක අවුරුදු 3න් 3ට ඉස්කෝලවල වලින් දැන් අපි හිතමු අද තියෙනවා ආනන්ද කියලා තව 3කින් ඉස්පතන්ට දානවා. ඊට පස්සේ රෝයල් එකට දානවා. ඒ ට්‍රාන්සිෂන් බයි ඩිෆෝල්ට් ඒ ට්‍රාන්සිෂන් ක්ලාස් එකට තමයි යන්නේ. එතනදී අවුරුද්දක් හරි මාස ගාණක් හරි මේගොල්ලෝ ඉංග්‍රීසි
ඉංග්‍රීසි වලින් සිංහලට කන්වර්ට් කරගන්න ඕන ළමයාව. ඉංග්‍රීසි යෙන් ඉගෙනගෙන ආපු ළමෙක් ඔය සිංහල භාෂාවට පරිවර්තනය කරගන්නවා මේගොල්ලෝ. ඒක තිබුණා ඒ කාලේ এডুকেෂන් සිස්ටම් එකේ අපේ. එතකොට අපේ තාත්තා මට තාමී නෑ නේ තාත්තා ෆුල් මේකේ ඇවිල්ලා තියන්නේ. මොකද ඔය ට්‍රාන්සිෂන් ක්ලාස් එක අපි එන අවුරුද්දට කලින් අවුරුද්ද වෙනකන් තිබිලා තියෙන රෝයල් එකේ. ආ ඒක කන්ටිනියු නෑ. නෑ ඒක අවුරුදු 3න් 3ටද කොහෙද එක එක ස්කෝල් වල වලට ඒගොල්ලෝ දානවා. ඒතකොට අර සමානව බෙදිලා යන්න බෑ. ඊට පස්සේ අපේ තාත්තා ෆුල් ජොලි ඇවිල්ලා මෙයාව නිකම්ම රෝයල් එකට දාන්න පුළුවන් වගේ කතා හිතාගෙන ඉන්නේ නැති කොහම හරි එනකොට ඉසිපතනට ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ මං ඉසිපතනට ගියා. ඉසිපතනදී මට ගොඩාක් සමාජයේ ඉන්න ක්‍රොස් සෙක්ෂන් එකක් හම්බුණා මට කොල්ලෝ. ඉස්කෝලේ ඒකෙන් තව ටිකක් මගේ ඔය අද තියෙන අත්දැකීම් ටික තව ටිකක් කට් ඇන් පොලිෂ් වෙන්න මට හම්බුණා. ඉස්පතන ඇතුළේදී මට මම එතන හිටියේ අවුරුදු 3ක් විතර කාලයක්. ඊට පස්සේ මම ශිෂ්‍යත්වයට එනවා. ඒ කියන්නේ එක්සෑම් එකට. එතකොට ශිෂ්‍යත්වෙත් කරා මම එන්ට්‍රන්ස් උත් කරා. මම එතකොට ඔය ශිෂ්‍යත්ව පන්ති යන්නේ ඔය මේ දෙමට උඩ අර පිරිවෙන තියෙන. පිරිවෙන. ඒකේ තිබ්බ ශිෂ්‍යත්ව පන්තියට යන්නේ. මාත් ගිහලා තියෙන එක. ආවත් ගිහලා තියෙනවා දැනේ. ජීවිතේම පාවෙලා තියෙනවා. එතකොට ඒකට මම යනවා 85 මං හිතන්නේ. ඊට පස්සේ මම ශිෂ්‍යත්වයේ 85 හරි 6 හරි මම වදගෙන කොමාරි ඒක කරලා ශිෂ්‍යත්වෙන් එන්ට වෙන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ආනන්දේ තිබුණා ඉස්කෝල වල තිබුණා එන්ට්‍රන්ස් කියලාත් එක ශිෂ්‍යත්වෙන් හම්බුනේ මං හිතන්නේ මහානාමේ හරි කොහේ හරි මහානාමේ හරි තව වෙන මොකක් හරි ස්කෝලයක් මට මතක නැහැ. හැබැයි ආනන්දේ එන්ට්‍රන්ස් එක පාස් වුණා කොහොම හරි. ඊට පස්සේ ඉතින් මහානාමේට යන්න හිටියේ ශිෂ්‍යත්ව පාස් වෙලා මං හිතන්නේ මහානාමේ හරි මට මතක නැහැ හරියට මහානාමේ හරි වෙන තර්ස්ටනයි ඔය වගේ මොකක් හරි කොහොම හරි එකක් තමයි ආවේ ශිෂ්‍යත්වෙන් තිබ්බ මාක්ස් වල හැටියට කොහොම හරි ආනන්ද එන්ට්‍රන්ස් පාස් වෙලා ග්‍රේඩ් 6 එකේදී ආනන්ද කොලෙජ් එකට යනවා. ඊට පස්සේ ආනන්දේදී තමයි ඕගලන් දැන් දකින්න බාතිය ෆුලි මෝල්ඩ් වෙලා එන්නේ. දැන් පාසල් ගැන අපිට විස්තර කිව්වා බාතිය කොහමද උනේ කියලා. හැබැයි ආනන්දට ආවට පස්සේ ජීවිතේ ලොකු පෙරලියක් වුණා කියලා කිව්වා. අපි ඒ කතාව තමයි දැන් අහන්න යන්නේ. මං ඊට කලින් අහනවා දැන් පුංචි කාලේ ඔයා තනි ළමයන කේදර? තනි ළමයෝ. පාළුවක් එහෙම මුකුත් දැනුන්නේ නැද්ද? එහෙම මිස් එකක් මට හිතෙන දැනෙන්නේ නැතුව තිනේ. මේ නෑ මෙහෙම නෙවෙන්නේ. දැන් Tamanට නැති දෙයක් ගැන Taman දන්නේ නැති දෙයක් ගැන Tamanට කොහොමද පාළුවක් හිතෙන්නේ? දැන් ඔන්න ඉඳලා නැති වුණොත් පාළුවක් දෙන එකට හරි. ඉතින් නැත්තකොට ඉතින් දන්නේ නැහැ නේ. මේක පාළුවක්ද මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද්ද කියලා දන්නේ නැහැ. මේක විතර හුරු වෙනවා. මේක හොඳයි ඉතින්. මට තියෙන විතර හුරු වෙනවා. ඔව් ඉතින් මට මේක හොඳයි. හොඳයි. ඒක දැන් ඔය තනි ළමයාගෙන් ගොඩක් වෙලාවට අහනවා කට්ටිය වට පාළුව දෙන්නේ. නේදී එහෙම එක්කෙනෙක් හිටියේ නැත්තම් කොහමද පාළුවෙද නැද්ද කියලා දන්නේ නැහැ. මේකනේ දන්නේ නැහැ නෝමල් එක. ඒකයි. එතකොට ආනන්දට ගියාට පස්සේ ඔකේ ආනන්දට ඉන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ බස්ස මං ඔය අවුරුදු 7ක් කාලේ මෙහේ ආවට පස්සේ මට ඕනේ මොකද මම හරි ආසයි පොඩි කාලේ ඉඳන් සින්දු කියන්න. මං ඔය අම්මලත් එක්ක එහෙම ගියාම වුණත් කට්ටියට කියලා පොඩ අහගන්න මං සින්දුවක් කියනවා කියලා මේසයක් උඩට නැගලා සින්දු කියනවලු පොඩි කාලේ. ලූ මට මේ කියලා තියෙන දෙයක් අම්මට. මතක නැහැ. මතක නැහැ. ඊට පස්සේ මාව අවුරුදු 6 විතර දානවා පියානෝ. ඒ කියන්නේ අපරදික ශාස්ත්‍රීය සංගීතේ පියානෝ ඉගෙන ගන්න දානවා. මම ඒ පියානෝ ක්ලාස් එකට හරි ආසාවෙන් යනවා. ඊට පස්සේ මම ඒ පියානෝ මේවා කරනවා. ඊළඟට තාත්තට හම්බෙනවා මේ කොළඹට ට්‍රාන්ස්ෆර් එකක්. එතකොට මෙහෙ තමයි වැඩ කරේ. එතකොට අපි මෙහෙට shift වෙනවා. එතකොට මේ quarter මෙතන මේ මම හිතන්නේ කැප්පටි පොළ ආවතේ තියෙන සමිට් ෆ්ලැට් එක තියෙන්නේ. එතකොට සමිට් ෆ්ලැට්ස් වලට අපි එන්නේ මම ආනන්දට යන්නේ එක කාලේ. එක කාලේ. හා. එතකොට සමිට් ෆ්ලැට් එකට එනවා. එතකොට මම පියානෝ ඉගෙන ගන්නවා. ඒ අතරේ ආනන්දට ගියාට පස්සේ දැන් හොඳම දේ තමයි මට මේ කතා කිරීමේ අපහසුතාවය පොඩි කාලේ ඉඳන් තිබිලා තියෙනවා අවුරුදු 3-4 ඉඳන්. හැබැයි ඒකේ කාලේ ඉෆෙක්ට් වෙන්නේ නැහැ නේ එච්චර. තේරෙන්නේ නැහැ නේ. හැබැයි ඔන්න අවුරුදු 12 විතර කාලෙදී මේ මිනිස්සු කොලොප්පම් කරන්න ගන්නවා ඉස්කෝලේ ළමයි ඕක පටන් ගන්නවා. ඉතින් කොහමද ආනන්දට එන්න වෙච්ච ගමන් අර දුකයිද එතකොට? ඒක දුකක් නෙවෙයි සමහර වෙලාවට ඉතින් මොන කේල් බලද්ද කියලා කේන්ති යන වෙලාවල් දුක හිතන වෙලාවලු තිබිලා තියෙනවා. හැබැයි ඒක පස්සේ ඒක නිකන් ස්ට්‍රෙන්ත් මේමය සමහරු ඒ කරන්නේ දුක කන්වර්ට් කරගන්නවා ડિප්‍රෙෂන් එකකට. ඔව් ඔව්. සමහරු කරන්නේ දුක කන්වර්ට් කරගන්නවා ගේමකට. ඉතින් හොඳ වෙලාවට මගේ තිබුණ පර්සනැලිටි එක හැටියට මම ඒක මොටිවේෂන් එකක් හැටියට කන්වර්ට් කරගත්ත කෙනෙක්. සමහරෙක් ඒක අනිත් පැත්තට කන්වර්ට් කරගන්න ගොඩාක් කෙනෙක්. 100ට බර ගණක් ඉන්නේ එහා පැත්තට. අපි ඒකත් පොඩි කියමුද මේ බාතිය කට්ටියරනේ අපිට මොකක් හරි දෙයක් කියනවනම්. ඔව් මම මේ ප්‍රශ්නේ ගැන මම ඔයාලට ඇඩ්‍රස් කරලා කියන්නම්. ඒක තැනකදී. සෝ මන් දැන් මේ ස්ටෝරිය කියන් යද්දී ඔයාලට ඒක ඊට පස්සේ ඉතින් ඕක කොහොම තිබුණා. ඉතින් මම හරි ආසයි සින්දු කියන්න. එතකොට අපේ ග්‍රේඩ් 6 එකේ මට තාම මතකයි මගේ යාළුවෙක් හිටියා ඉන්දික ලියනගේ. ඉන්දික ගැන කියනවනම් අද ඉන්දික ඉතාම හොඳ තැනක ඉන්නේ. ඕස්ට්‍රේලියාවල හොඳට රස්සාවක් කළා හොඳ
හොඳට ස්ටැබ්ලිෂ් වෙච්ච කෙනෙක්. හැබැයි ඉන්දික පටන් ගන්න ජීවිතේ හරි අමාරුයි. මට තාම මතකයි ඉන්දික ඇවිල්ලා අපිට කියනවා ඉන්දිකගේ අම්මා උදේට ඉන්දියාප්ප හදලා ඉන්දියාප්ප දානවා කඩවලට. හරිද? එතකොට ඉන්දික කියනවා අපි මාර අමාරුවෙන් මචං ඉන්නේ මෙහෙමයි 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 කියලා විස්තර. හැබැයි මගේ හොඳ යාළුවා. මගේ එයා පැත්තේ වාඩි වෙලා ඉන්නේ. ඉන්දික මට තාම මතකයි මට කරපු උදව්වක්. ඒ උදව්ව මං අදටත් මේකේ බොහොම ආඩම්බරෙන් කියනවා. මොකද ඉන්දිකව මට හම්බුණා ඔස්ට්‍රේලියාව ගියාම එහෙම හම්බ වෙනවා. දැන් ඉන්දික ඉතාම يعني ජයට ජීවිතේ ගත කරන කෙනෙක් ඉන්දික කියන්නේ. ඉන්දික මට මතකයි මම ආසයි සින්දු කියන්න කියලා ඉන්දික දන්නවා. හැබැයි මගෙන් ඇහුවාම ඇයි කියලා මං කෝ දැන් අර අර ග්‍රේඩ් 6 එකට තියෙන ඇසෙම්බ්ලි එක වගේ හෝල් එකේ තියෙන එක දවසක. එතකොට දැන් ඒකේ සින්දු කියන්න ගියාම ඉස්සෙල්ලාම තමන් කියන්න ඕනේ මගේ නම මේකයි මං ඉන්නේ අහවල් පන්තියෙන් කියලා කියලා මං කියන්න යන සින්දුව මේකයි ඒක ලියලා තියෙන්නේ මෙයා කියලා තියෙන්නේ මෙයා ඔක්කොම විස්තර ටික කියන්න ඕනේ කියලා තමයි සින්දුව කියන්න ඕනේ. හරි නාට්‍ය කරන්න ඕනේ. මට දැන් ඕක කියා ගන්න බෑ මං හිර වෙනවා. විදිල් කොල්ලෝ hina වෙනකොට කොලොප්පම් කරනකොට ටිකක් අප්සෙට් වෙනවා. මං ඒ හිඳ කියන්නේ. ඉන්දික මට තාම මතකයි. ඉන්දිකට එහෙම කියන්නේ හොඳට සින්දු කියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. හැබැයි ඉන්දික කිව්වා මචං මෙහෙම කරමු. අපි දෙන්න ඩුවට් එකක් කියන්න වගේ යමු. තාම මතකයි කිව්වේ සීටි ෆනෑන්ඩ් මහත්මයාගේ සැලරි හිනේ කෝල්. අපි දෙන්නම යමු. මම මයික් එකට කිට්ට වෙලා මම කියන්නම් අපේ අපි දෙන්නගේ නනුයි විස්තර ටිකයි. ඊට පස්සේ අපි පොඩ්ඩක් මෙහෙට වෙලා ඔබ සින්දුව කියපන් මං කටහොලවන්නම් කිව්වා. ඉන්දිකත් එක්ක තමයි මම ඉස්සෙල්ලාම ස්ටේජ් එකට නැග්ගේ. ඒ ඉන්දික කරපු දෙයින් පස්සේ එදා මට පුදුම ප්‍රතිචාරයක් ආවා. ඇවිල්ලා ඉන්දික දෙයින් පස්සේ මාත් එක්ක ස්ටේජ් නැග්ගේ නෑ. හැබැයි මං අදටත් ඉන්දිකව ආදරෙන් මතක් කරනවා. ඉන්දික ලියනගේ ඒ ආ ඉස්සරටි ඉස්සර ඒ කියන්නේ හොරෙන් ඉඳන් ආවේ. ඉතින් ඉන්දික ආදරෙන් මතක් කරනවා. මොකද ඉන්දික කරපු දේ මට තාම මට එතකොට අවුරුදු කීයද ග්‍රේඩ් 6 කියන්නේ අවුරුදු 12යි. ඒක තාම මට මගේ ජීවිතේ ලොකුම මාර්කයක් හැටියට මට මට මගේ ඔළුවේ තියෙනවා. ඉතින් ඔතනින් පටන්ගෙන දැන් ඔහොම ඔහොම කරගෙන එනකොට දැන් ඉතින් කොල්ලෝ සමහරලාට කතා කරන්න හිරුණා විහිළු කරනවා තියෙනවා. එක දවසක් මට හිතුණා දැන් අපේ අම්මලත් ඒ තින් ඒ කාලේ ඔය කේක ඒවට ගෙනියනවා. හරිද? ඒ කියන්නේ මොකද අම්මයි කෙනෙකුයි තාත්ත කෙනෙකුයි කියන්නේ මේක මේ වෙලේ ඉස්සෙල්ලාම මාව මේ ඒ කියන්නේ විද්‍යාත්මකව වෛද්‍ය විද්‍යාව පැත්තෙන් හොද කරන්න බලනවා. වෛද්‍ය විද්‍යාව කියන්නේ මේකට එහෙම කරන්න දෙයක් නැහැ. මේක මේක වෙලා තියෙන්නේ තමන්ගේ බ්‍රේන් එකේ එක පැත්තක් රීවයර් වෙලා තියෙනවා. ෂෝට් සර්කිට් එකක් කියලා හිතන්නකෝ. දැන් සර්කිට් එකක් නම් ආපහු සර්කිට් එක ගලවලා පාස් කරන්න පුළුවන්නේ. දැන් බ්‍රේන් එකේ දැන් මේක දැන් ඔයාමගෙන් අහන්න පුළුවන් ගීත ගායනා කරනකොට ස්ටේජ් එකේ කතා කරනකොට දැන් මම මේම කතා කරනකොට කොහොමද කරන්නේ කියලා. අපේ බ්‍රේන් එකේ එක පැත්තකින් තමයි අපේ ආටිස්ටික් පැත්ත කන්ට්‍රෝල් කරන්නේ. ඒකෙන් තමයි අර අපේ අර ඩුවල් පර්සනලිටි කියන අපේ ආටිස්ටික් පර්සනලිටි කන්ට්‍රෝල් වෙන්නේ එතනින්. එතකොට අනිත් පැත්තෙන් තමයි අපේ නෝමල් සල් ලොජිකල් එක කන්ට්‍රෝල් වෙන්නේ. ලොජිකල් එකේ තමයි ප්‍රශ්න තියෙන්නේ. එතකොට අර ලොජිකලි කතා කරද්දි තමයි ප්‍රශ්න එන්නේ. එතකොට දැන් අම්මලා ඉස්සල්ලාම මාව ගෙනිච්ච වෛද්‍ය විද්‍යාව පැත්තෙන් මේව කරන්න. ඒක හරි ගියේ නැතිකොට හනෝ විද්‍යාත්මකව හොඳ කරන්න බැලුවා. මගේ පර්සනලිටි එකේ හැටියට මාව අර හිග්මටයිස් කරන්න බෑ. මම මොකද ඒකට කියන්නේ මොහොනේ කරන්නත් බෑ. ට්‍රයි කරා. ඊළඟට ඒගොල්ලෝ ඒක ඒක ඔය බාබ ඒක ඒක දේව මේවා බාර අර ඔක්කොම ට්‍රයි කරා. ට්‍රයි කරලා මට මතකයි තාම අපේ තාත්තා එක කියනවා නෑ මං හිතන්නේ මෙයාට මේකත් එක්ක ඉතින් ඉන්න වෙයි. මෙයාට මේක ඇක්සෙප්ට් කරන්න ඕනේ. මට ඔක ඇහුණා. එදා තමයි මං හිතාගත්තේ නෑ හරි. මේක මගේ කෑල්ලක්. ඉතින් මම මේකත් එක්ක එක්කෝ අනේ අයියෝ කික ඉන්න ඕනේ නැත්තම් මම මේක මේ ඉන්නේ මම කියන එක ඇක්සෙප්ට් කරගෙන ඉන්න ඕනේ. අන්න ඒ තමන්ගේ ප්‍රශ්නේ තමන් ඇක්සෙප්ට් කරපු දාට තමයි තමන්ට ඒ ප්‍රශ්නෙන් දිනන්න පුළුවන්. මොකද ප්‍රශ්නයක් තියෙනවා කියලා තමන් ඇක්සෙප්ට් කරපුවාමනේ ඒකට උත්තරයක් හොයන්න පුළුවන්. නෑ නෑ කී කී වහගෙන ඉන්නකම් බෑනේ. දැන් තමන් මහතයි නං එක්ක තමන් කියනවා ඔව් මම මහතයි. මම මේ විදිහට තමයි මං අඳින්නේ මහත පේන්නමයි. නැත්තම් නිකන් ඕක වහගන්න හොරෙන් ඇඳ ඇඳිලා හරියන්නේ නෑනේ. එක්ක තමන් කෙට්ටු වෙන්න ඕනේ නැත්තම් මහත් වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ මහත් තයි කියන එක කෙට්ටු කරගන්න බැරි එකක් කියලා. එතකොට තමන් ඒක මාතයි කියලා හිතාගත්තොත් තවන්න පුළුවන් ඒකෙන් හොඳ ගේම් එකක් ගන්න. ඔව්. මම වට දෙන්නවද කියන එක. එතකොට ඔය වගේම ඉතින් ඔහොක හිතාගත්තට පස්සේ පාසල් ජීවිතය ඇතුලේ ඉතාම සුන්දර කාලයක් මම ගත කරා. කියන්නේ මට ආනන්දේ ඇතුලේ මම මගේ ජීවිතේ මම හිතන හොඳම කාලේ ඒක. ඒ කියන්නේ මම කරන්න පුළුවන් ඔක්කොම කරා. මම ඩෙපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් වුණා. මම ප්‍රෙසිඩන්ට් ස්කවුට් කෙනෙක් වුණා. මම ශ්‍රී ලංකාව එක පාරක් රෙප්‍රසෙන්ට් කරා ජපානේ. තව ඉන්ටරැක්ට් එක නුයි ස්කවුටින් වල නුයි දෙපාරක් මම තේරුණා. මේ කියන්නේ බ්‍රෝඩ් රෙප්‍රසෙන්ට් කරන්න මට යන්න බැරි වුණා ස්කූල් එක්සෑම්ස් තිබ්බ හින්දා සහ
ආනන්දෙන් ගියපු පළවෙනි කණ්ඩායම කියන්නේ ඒ කියන්නේ මම හිතන්නේ හිමාලයට ගියපු පළවෙනි කණ්ඩායමේ යන්න තේරුණා තේරලා ට්‍රේන් කරලා ඔක්කොම කරලා තියෙද්දි ස්නෝ ඇවලෑන්ච් එකක් ඇවිල්ලා අපේ අම්මා යන්න දුන්නේ අපේ තාත්තව කන්වින්ස් කරලා මාව තියාගත්ත ටීම් එක ගියා මම අදටත් අම්මට ඒකට නිකන් ජෝක් එකකට වගේ මම එනුපද කියනවා අහින්ද තමයි මට යන්න බැරි වුණේ මේකට කියලා මගේ ඊට පස්සේ මම ටෙනිස් ටීම් එකේ හිටියා ඊට පස්සේ බ්‍රෝඩ්කාස්ටිං සොසයිටි එකේ හිටියා මම ඩ්‍රාමා කරා ඉංග්‍රීසි ඩ්‍රාමා කරා ඉන්ටරැක්ට් ක්ලබ් එකේ හිටියා මම ඉතාමත් මේ කියන්නේ එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් වයිස් මම ගන්න පුළුවන් උපරිම මේ ගත්තා ඕ ලෙවල් දක්වා හොඳටම පාස් කරන හොඳටම අධ්‍යාපනය කරා ඒක මම කිව්වා අපේ අම්මා මාත් එක්ක හිටියා ඒ ටිකටම ඊට පස්සේ ඕ ලෙවලින් පස්සේ අම්මා කිව්වා දැන් ඔයා වැඩි කරගන්න කියලා කොමාරි ඒ ලෙවල් පාස් හැබැයි මෙහි කැම්පස් යන්න බැරි වුණා ඊට පස්සේ තමයි ජීවිතේ තව කැලක් ඒ කියන්නේ අපාසය ඒ අතරේ බෑන්ඩ් එකේ හිටියා කොලෙජ් වෙස්ටර්න් බෑන්ඩ් එක පටන් ගන්නකොට බ්‍රාස් බෑන්ඩ් එක ඊළඟට බී ගෲප් එක අර දැන් යන්නේ ඔය Facebook එකේ පොඩි ක්ලිප් එකක් අර මෙයා කවුද හූටි මල්ලි පොඩි මල්ලි පොඩි මල්ලි මායි කවුද අපේ ආමින්දයි මමයි සින්දු කියන එකක් යන්නේ කෝට් ඇඳගෙන ඒ තමයි අපේ පළවෙනි බී ගෲප් එක ඉස්කෝලේ ඒ කියන්නේ ඒක ඇදුවේ අපි මොකද ඉස්කෝලේට හැමදාම අපේ ආලස් නයිට් එකට මේ ගෲප් එකක් ගන්නවා බෑන්ඩ් එක අපි හිතුවා ඇයි මෙච්චර අපි සල්ලි දෙන්නේ පිට කට්ටියට අපි ඉස්කෝලේම ඉන්නවනේ හොඳ කට්ටිය කියලා අපි එකක් එකතුල හැදුවා ඒකෙන් තමයි ඔය ගෲප් එක ෆෝම් වුනේ ඒ වගේ ගොඩක් ಜಾති කරා ඊට පස්සේ ඒ ලෙවල්ස් කරන්න ඇවිල්ලා ඒ ලෙවල්ස් කරන අතරේ මට තාම මතකයි ගොඩක් එක්ස්ට්‍රැක්ට් ප්‍රිටිසල්ට් ගියා ඒතොර ඩී ප්‍රිෆෙක්ස් අනම්මනම් කළා කොහොම හරි යන්න බැරි වුණා මේ කැම්පස් එකට ඊට පස්සේ මං ෆුල් අප්සෙට් එකේ ආපුවාම ගොඩක් කට්ටි කිව්වා ආයෙ ලෙවල් කරන්න ආයෙ ලෙවල් කරන්න කියලා. ඉතින් අපේ තාත්තාගෙන يعني අපේ තාත්තා ගත්තාම මේ බොහොම මේ ඉතාමත්ම මේ ආමිගේ ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි يعني හිටපු අයගෙන් එහෙම බොහොම හරීම හොඳ සාමාන්‍ය මිනිස්සෙක් يعني ජීවත් උනේ ඒ විදිහට. තොර අපිට තිබුණ එකගෙයි මේ. ඉතින් ඒ වගේ බොහොම බොහොම හොඳට يعني ආමිගේ හිටපු හොඳ සාමාන්‍ය ජීවත් වෙච්ච මිනිස්සෙක්. එතකොට තාත්තා කරේ අපේ ගෙදර කාර් එකක් තිබුණා. තාත්තා කිව්වා මට වාව ප්‍රයිවට් යුනිවර්සිටි දාන්න එහෙම ලොකුවට නැහැනේ. අපි මෙහෙම කරමු කියලා මෙහේ IIT කියලා ආතනයක් තියෙනවා. ඒකට මාව දැම්ම ඩිග්‍රී එකට ඒක මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එක දෙන්නේ. තාත්තට ඒකට ෆීස් කෙවන්න ඕනේ හින්දා තාත්තා මට තාම මතකයි කාර් එක රෙන්ට් එකට දැම්මා. කාර් එක රෙන්ට් එකට දාලා ඒ රෙන්ට් එකෙන් තමයි මගේ ෆීස් ගෙව්වේ. ඉතින් අදටත් මම තාත්තට ඒකට පින් දෙනවා. මොකද ඒට ඒ හින්දා මම මගේ උපාධියත් ගත්තා. උපාධියත් මම හොඳට පාස් වුණා. කරලා ඊට පස්සේ මම උපාධිය අරගෙන මම හොඳ රස්සාවකටත් ගියා. ඒ කියන්නේ මම හොඳ ජොබ් එකකටත් ගියා. ඊට පස්සේ ඒක එතකොට ඒ අතරෙදි සංගීතයට මම ගොඩාක් වන්නේ කැඹුරු වුණා. ඒ කියන්නේ ඉස්කෝලේදී ඔය අනිත් වැඩ කරන ගමන් ඉස්කෝලේ සින්දු කියනවා, කම්පිටිෂන්ස් වලට යනවා, ගොඩාක් ජාති කරනවා. ඉතින් ඒකයි මම අදටත් කියන්නේ මම සින්දු කියන්න ඇවිල්ලා තියෙන්නේ මේ වෙන වැඩක් කරන්න බැරි හින්දා නෙමෙයි. මා බාල කාලේ